අයිබෝවන් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ සමගින් එක්වන මම නජිත් මාතරගේ මම වෙනුරි ගින්නේ අද කුලි මව දහමේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත යුරෝපා සංචාරී නිරත අග්‍රාමාත්‍යවරයාට ඉතාලියේදී උණුසුම් පිළිගැනීමක් කොරෝනා පොකුරට 2800ක් එක් වෙද්දී මරණ ලැයිස්තුවටත් 131ක් සංවර්ධන සැලසුම් අඩුවකින් තොරව ක්‍රියාත්මක කරන්න ඇමති නාමල්කින් උපදෙස් bestweb.lk සම්මානීය යලිත් වරක් ITN News web අඩවියට ඊශ්‍රායලයේ 4 වෙනි මාත්‍රාවකටත් සූදානමින් आर्थिक मध्यस्थान दिगट में विवृत युद्धाधिपति जनरल शवेंद्र सिल्वा महता प्रकाश कला कोरोना वायरस से शीघ्र व्याप्ति सलकिलट गणमीन ए पालने किरीमट गत क्रियामार्गवल एक पेवराक्लिस दिवेनिटुम बलपवत्विन परिधि निरोधाय नेदिरुनीतिय पनवनु लबुवे पसुगिय विसिवनदाय එය පසුගිය 30 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබුණද පසුගිය 27 වනදා පැවති කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැස්වීමේදී එය සැප්තැම්බර් 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කෙරුණි. පසුගිය 3 වනදා පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී එය ලබන 13 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය වුණා. කෙසේ වෙතත් පවත්නා තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් නිරෝධායන නැඳුරු නීතිය ලබන 13 වනදා ඉවත් නොකර 21 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම मेहदी अतिगर जनाधिपतिमा विसीन विसीक्वन दिन इदिट पमीन दिन वलदी मेसे රට විවෘත කරනවා නම් ඒ සඳහා පැනවිය යුතු සීමාවන්ස හානිකුත් කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබුවා විශේෂයෙන්ම මෙම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුලදී රටේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම පොය දින හැරුණු කොටගෙන අනිකුත් දිනවල විවෘත තබන ලෙසටත් උපදෙස් ලබා දුන්නා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණිය ඔස්සේ එන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් 120,000ක ප්‍රමාණය ඉදිරි සතිය තුරදී ලැබීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා ජංගම එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එන්නත් කරන වැඩපිළිවෙලට එක් විය නොහැකි අයට කඩිනමින් එන්නත් ලබා දීමට ක්‍රියා කරන ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ සිය අස්වනු දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා ඒ අනුව සියලු ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘත කර තැබීමටයි තීරණය කෙරුණේ මෙම වසරේ සහ පසුගිය වසරේ පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 7කට අසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් පිරිසකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමි වීමෙන් සිදු ඇති බලපෑමද සාකච්ඡාවට ලක් කෙරුණා. ඒ අනුව සිසුන් 100 දෙනෙකුට වඩා අඩු පාසල් පළමුව විවෘත කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයා බලා කඩිනමේ නිර්දේශයක් ලබා දීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක්ද පත් කෙරුණා. අද දවසේ කොරෝනා ආසාදිතයන් 2842 දෙනෙකු හඳුනා ගත්තා. කොරෝනා මරණ 131ක්ද වාර්තා වෙලා තියෙනවා. ඔනජිත් මේ අතර මෙහිදී කොරෝනා විසණයෙන් දරුවන් ආරක්ෂා කරගන්න වැඩිහිටි අපි හැමෝම දැඩි අවධානයෙන් ඉන්න ඕනි කියලායි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මෙදක්වා මෙරටින් හමු වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 480,478ක් ඒ අතරින් 59,986 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙදක්වා මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 409,628ක් කොරෝනා මරණ 10,995ක්ද වාර්තා වී තිබෙනවා. ඊයේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 131ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල්බරයා අද වාර්තා කළා. මියගිය පිරිසට පිරිමි පුද්ගලින් 73 දෙනෙකු හා කාන්තාවන් 58 දෙනෙකු ඇතුළත් මියගිය පිරිස අතුරින් 110 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අයයි.
ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 12528ක් සිදු කර ඇත අතර අදාළ කාල සීමාව තුලදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3951ක් කොරෝනා ව්‍යසනයෙන් දරුවන් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳ සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කෙරුණා දැන් රට විවෘත කළාට පස්සේ හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා මොකද ඒක ළමයින්ගේ කායික සහ මානසික සෞඛ්‍යයට ලොකු බලපෑමක් ඇති කරන නිසා දරුවන්ව බලගන්වන්න මම දන්නවා හුඟක් වෙලාට අනවශ්‍ය විදියට විටමින් වර්ග ඒ වගේ දේවල් ලබා දෙන්න. ඇත්තටම අවශ්‍ය වෙන්නේ විටමින් වර්ග ලබා දීම නෙමෙයි. එක පැත්තකින් ආහාරය ලබා දීම සහ දරුවන්ගේ කායික මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාම. වැදගත්ම දේ තමයි දරුවන්ට විවේකයේ සහ මානසික සුවේ සහ යම් ප්‍රමාණයකට කායික ව්‍යායාම වල යෙදෙන්න සලස්සන එක. උදේ පාන්දර පහු වෙලා නැගිට්ටහම එතනින් සම්පූර්ණ ආහාර වේලක් හුඟක් වෙලාට දරුවන්ට මග හැරෙනවා. මොකද සාමාන්‍ය රාත්‍රී ආහාරයේ මේ හුඟක් දරුවෝ 7-8 වෙනකොට ලබා ගන්නවා. එතකොට පැය 14ක් 12කට වඩා කාලයක් ඔවුන් නිරාහාරව ඉන්නකොට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ඇඟ දුර්වල වෙනවා. මේ රෝගී තත්ත්වය දරුවන්ට වැළඳුනාට ඇත්තටම විශාල සංකූලතාවය ඇති වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට උගුරේ ආසාදනයක් උන දවස් දෙකක් තුනක් උපරිම වශයෙන් තියෙන්නේ. නමුත් හුඟක් වෙලාවට බඩේ අමාරුවක් ඇති වෙන තත්ත්වයන් තියෙනවා. ඒතකොට මේ බඩේ අමාරුවක් ඇති වුණොත් පාචන රෝගී තත්ත්වයක්, වමනේ රෝගී තත්ත්වයක් සහ උනත් එක්ක තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හරි, එහෙම නැත්නම් PHI මහත්තයාගෙන් හරි යම් කිසි විදියකට උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. වයස්කත පුද්ගලයින්ට වත්මන් තත්ත්වය යටතේ පවතින අභියෝග පිළිබඳවද සාකච්ඡා කෙරුණා. අවුරුදු 20ක 30ක පුද්ගලයෙක්ට සාපේක්ෂව ගත් කල වයස්ගත පුද්ගලයෙකුට කොවිඩ් රෝගයේ හැදීමේ හැකියාව සහ සංකූලතා ඇතිවීම ඉතාමත් වැඩි. ඒකට හේතුව ප්‍රතිශක්ති අඩුවීම. ප්‍රතිශක්තිකරණය කියන එක ගැන වැරදි ආකල්ප ගන්න එපා. ඔබට ආසාත්මිකතාවයක් ඇලර්ජි කියන තත්වයක් කියලා හිතනවනම් කලන්තේ දැනීමක් කියලා දෙයක් කියලා හිතලා ඇලර්ජි කියලා හිතනවනම් නැත්නම් බඩ ගියා නැත්නම් වමනේ ගියා ඒක ඇලර්ජි එකක් කියලා එහෙම අනුමාන කරන්න එපා. කරුණාකර ඔබගේ ළඟම ඉන්න වෛද්‍යවරයා හෝ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයා හෝ යම් කිසි වෛද්‍ය කෙනෙක් හම් වෙලා මේක මොකද්ද මම මේකට මොකද්ද ගන්න ක්‍රියාමාර්ග කියන්නේ එන්නත් කන්නේද අද දිනේ දිවයිනපුරා මධ්‍යස්ථාන 357කදී සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 27ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 31ක් හා කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 32ක ක්‍රියාත්මක කෙරුණා. කොරෝනාවට එරෙහි කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පිරිස 1,32,64,806ක්. එහි දෙවන මාත්‍රාව 1,211,537 දෙනෙකු ලබාගෙන තිබෙනවා. වයස අවුරුදු 20-34 සීමාවේ පසු වන තරුණ පිරිසට එන්නත් ලබා දීම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම සිදුවනවා. කළුතර පන්විල හේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේදීද එක් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. යුද හමුදාව මේ සඳහා සිය දායකත්වය ලබා දුන්නා. ගේන් කෙටගොස් එන්නත් ලබා දීමේ වැඩසටහනක් මොනටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරුණා. බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය ක්‍රියාවට නන්වා තිබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාසේ වයස අවුරුදු 20-29 පිරිස සඳහා කොරෝනා මර්ධන එන්නත් ලබා දීම අද දිනෙත් සාර්ථකව සිදුවුණා. විශාල පිරිසකට බාධාවකින් තොරව එන්නත් ලබා දීමට හැකියාව ලැබුණු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ. මෙතර ගාල්ල නාගර ප්‍රදේශ ලේකම් කොට්ටාසේදීද වයස අවුරුදු 20-29 පිරිස සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සාර්ථකව සිදුවුණා. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටද මෙහිදී එන්නත් ලබා දීමටයි කටයුතු කෙරුණේ. එක්සත් ජාතීන්ගේ 76වෙනි මහාමණ්ඩල සැසිවාරයේ ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝක් නුවර බලා පිටත්වයාමට නියමිතයි. නිව්යෝක්යේදී ලබන 21වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76වෙනි මහාමණ්ඩල සැසිවාරයට ජනාධිපතිතුමා එක්වන බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය අමතන පළමු අවස්ථාව මෙයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙම නිල සංචාරයේදී ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශයේ වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ. අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් විරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹ කියන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්වනු ඇති. තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවත්නා තත්ත්වයේ සැලකිල්ලටගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම නිල සංචාරය සිදු කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට මෙරටින් මෑත ඉතිහාසයේ සහභාගී වන අඩුම දූත පිරිස මෙය බවයි ජනාධිපති මාධ්‍යංශය තවදුරටත් සඳහන් කර ඇත්තේ. අයෝමා රාජපක්ෂ මහත්මිය තම පෞද්ගලික වීතමින් මෙම සංචාරයට එක්වීමට නියමිතයි.
ලබන්නේ 14 වෙනිදා තමන් විශ්‍රාමය ගැනීමට තීරණය කළා තියෙනවා කියලා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා. 80 වෙනි ජන්මදිනයේදී තමන් විශ්‍රාමය යෑමට මීට පෙර තීරණය කර තිබුණද යම් යම් හේතුන් මත එම තීරණේ ඉක්මන් කළ බවයි මාධ්‍ය හමුවකට එක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ. මම ලබන සතියේ 14 වෙනි අඟහරුවාදා මෙම තනතුරින් විශ්‍රාමය යෑමට අපේක්ෂා කරන බව ඔබට හා ඔබ හරහා මහජනයාට දැනීමටයි මා ඔබ අමතන්නේ. එම තනතුරෙහිලා මට පැවරී තිබුණු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රෑ දවල් නොබලා වෙහෙස වී කටයුතු කරලා තිබෙනවා. එහෙත් අපගේ පාලනයෙන් බැහැරව පවත්නා බොහෝ ස්වාභාවික හා මානුෂික බලවේග හේතු කොටගෙන අප අපේක්ෂා කළ ප්‍රතිඵල හැම විටම ඒ ආකාරයෙන්ම ලැබුණේ නැහැ. මහිලා බලපෑ තවත් බොහෝ මානුෂික හා ආයතනික කාරණ තිබුණා. මේ දුෂ්කරතා මැද්දේ වඩා යහපත් ප්‍රතිඵල සඳහා කළ යුතු ප්‍රතිපත්ති වෙනස්කම් ගැනත් සිතමින් මානසික පීඩනයෙන් පසු කළ දින ගණන් බොහෝයි. මේ නිසා ඇත්ත වශයෙන්ම මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරලීම සිදුවීම ගැන මා හා මගේ හිතවතුන් හිතන්නේ සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙසයි. මහ බැංකු අධිපති ධුරයෙහි කෙටි කලක් හෝ සේවය කිරීමට හා එයින් අත්දැකීම් ලැබීමටත් රටට හා ජනයාට සේවය කිරීමටත් මට අවස්ථාව සලසා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාටත් මම කෘතඥතාව පළ කරනවා. ජීවිස අන්තරාගමික සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලි බලාපොරොත්තුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බොලොන්යා නුවරදී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඉතාලිය බලා පිටත්ව ගියේ අද අලුයමයි. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ඉතාලියේ පැවැත්වෙන ජීවිස්ස අන්තරාගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයේ පැවැත්වීමට නියමිතයි. සමුළුව බොලොන්යාහිදී අනිද්දා ආරම්භ වීමට නියමිතයි. මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධයන්යි. තවත් රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. ඒ අනුව ඉතාලි අග්‍රාමාත්‍යවරයා යුරෝප පාර්ලිමේන්තුවේ සභාපතිවරයා හා ස්ලොවේනියා ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්න මහතුරුන්ද මෙම සංචාරයට එක්ව සිටිනවා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ බොලොන්යා ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. බෙස්ට් වෙබ් ඩොට් එල් කේ සම්මානේ නැවතත් පිදුම් ලබන්නට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියට හැකි වුණා. ඕනජීත් ITNews.lk අපගේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය පමණක් නොවේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වසන්තම් FM වෙබ් අඩවියද සම්මානයට පාත්‍ර වේ තිබෙනවා. එල්කේ වසම් වෙබ්බඩවිය අතර හොඳම වෙබ්බඩවිය තේරීමේ තරගාවලිය මෙවරද පැවැත්ුණා. එල්කේ ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයයි මෙම සම්මාන පිරිනැමීම සිදු කරන්නේ. ඒ අනුවයි ITNews.lk වෙබ්බඩවියට රිදී සම්මානේ හිමි වුණේ. ඒ හොඳම මාධ්‍ය ක්‍රීඩා හා විනෝදාස්වාද වෙබ්බඩවිය අංශයෙන් මෙම අංශයේ රන් සම්මානය හිමි කර ගැනීමට මෙවර කිසිවෙකුත් සමත් වී නැහැ. තාක්ෂණය, විශිෂ්ටත්වය, ආකර්ෂණය, නිර්මාණශීලීත්වය, උපයෝගිතාව, ජනප්‍රියත්වය, අන්තර්ගතය හා අන්තර්ක්‍රියාවලියන නිර්ණායක සලකා බලමින් ITNews.lk වෙබ් අඩවිය එම අංශයේ ඉහළම සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයක්. අංශ 16ක් යටතේ තරගාවලිය පැවැත්ුණා. ඒ අනුව සමස්ත රන් සම්මානය ඇක්සියාටා ඩිජිටල් ලැබ් හිමි කරගත්තා. එහි රිදී සම්මානය හිමි වූයේ කැලණිය විශ්වවිද්‍යාල වෙබ් අඩවියටයි. එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වසන්තම් FM ගුවන් විදුලියේ ඊළ වෙබ්බඩවිය වන වසන්තම් FM.lk වෙබ්බඩවියට මාධ්‍යංශයේ කුසලතා සම්මානයක් හිමි වුණා. ස්වාධීන පුවත් වෙබ්බඩවිය යාවත්කාලීන කිරීම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද නැරඹීමේ හැකියාව පවතිනවා. තවසේ උණුසුම් පුවත් එසැනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITNews ඇලර්ට් සේවාව සක්‍රිය කරගන්න. මාධ්‍ය උදෙසා පිරිනැමෙන බෙස්ට් වෙබ් සම්මානය යලි හිමි කර දෙමින් සයිබර් අවකාශයේ
විශ්වසනීය වෙබ් අඩවිය බවට පත් කළ වෙබ් අඩවි පරිශීලකයන් වන ඔබට සමස්ත මාධ්‍ය ජාලයේ උත්තමාචාරය. රටේ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කළ පරිදිම කිසිදු අඩුවකින් තොරව ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ජනතාවට ලබා දුන් සංවර්ධන බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේද සංවර්ධන කාර්යයන් රැසක්ම සිදුවනවා. කොරෝනා ව්‍යාප්තිය පැවතියද සංවර්ධන කාර්යයන් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මැති ඇමතිවරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. සෞභාග්‍ය දැක්ම හරහා අතිගෞරව ජනාධිපතිතුමාගේ සංවර්ධනීය වැඩපිළිවෙළ ඉදිරිපත් කරා. මේ කොවිඩ් 19 වසංගතයත් දෙක්ක මේ රටේ ආර්ථික සමාජීය වශයෙන් විශාල පසුබෑමකට අපි ලක් වුණා. ඒක ගෝලීය වසංගතයක්. හැබැයි අපි විශ්වාස කරනවා නව සාමාන්‍යයත් දෙක්ක අපි ඉදිරියට යනකොට රට විවෘත වෙනකොට එන්නත් කරන්න කිරීම අවසන් වෙනකොට රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ග්‍රාමීය සංවර්ධනයේ සහ ජාතික වශයෙන් රටේ සංවර්ධනය ඉදිරියට යන්න ඕනේ. ඒ අවශ්‍ය සංවර්ධනීය බලාපොරොත්තු ඉටු කරන්න අපි ආණ්ඩුවක් විදිහට කැප වෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. මහකන්නේ වේගවිට තැනට අවශ්‍ය කරන කාබනික පොහොර අවශ්‍ය කරන ප්‍රමාණයටම ගොවින්ට දෙන්න පියවර අරන් තිනවයි කියලා අවත්‍ය මහින්දානන්දලුත්කමගේ මහත්මයා පවසනවා. මහවැලි ජල කළමනාකරණ කමිටුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහකන්නේ සඳහා දින 35ක් ජලය සැපීම ගැටලුවක් වන්නේ නැති බවයි සාකච්ඡාවට එක් වූ රාජමාති සිරිපාල ගම්ලත් මහතා කියා සිටියේ. සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. එළඹෙන මහකන්නේදී කාබනික ගොවිතැන සඳහා ගොවියන්ට අවශ්‍ය පොහොර ඇතුළු සියලු දේ මේ වෙනකොට අපි ලබා දීමට කටයුතු කරමින් ඉන්නේ. අපිට විශේෂ අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි වල් මර්ධනය. ඒ නිසා අපිට මේ වල් මර්ධනය සඳහා මෙතෙක් කල් අපේ මහවැලි ජල කළමනාකරණ කමිටුව විසින් ඒ කන්න සඳහා ගොවින්ට ජලය ලබා දීමේදී ජලය ලබා දෙන්නේ දින 14 15 ඒ වගේ කාලවල තමයි දෙන්නේ. අපේ සියලුම ජනාශවල ජලතාරිතාව ඉතාම හොඳ තැනක තියෙනවා. මේ කෘෂිකර්මාන්තයට අපට දින 35ක් දල ලබා දුන්නොත් අපිට වල් මර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට අපි කාබනික කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලු පොහොර අපි සකස් කරලා හමාරයි. එළඹෙන මහකන්නේ ඔක්තෝබර් මුල වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා වෙළඳ පොලේ වෙනදා රසායනික පොහොර තිබුණා වගේම කාබනික පොහොර, කාබනික පලිබෝධනාශක, දිලිරනාශක වෙළඳ පොලේ අවශ්‍ය පරිදි අපේ ඕනෑම ගොවියෙකුට ලබා ගන්න පුළුවන් වෙන විදියට කටයුතු කරා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමේ මහවැලිය හරහා අපි වෙනම පැරෂුට් තැටි ලබා දීමටත් අපි කටයුතු කරනවා. පසුකීදා අති උතුම් වෙල්කම් කාදින රංජිත් හිමිපාණන් සිදු කළ ප්‍රකාශය පිළිබඳ දේශපාලන වේදිකාවේ බෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයෝ මේ වෙනකොට විවිධ අදහස් පළ කරනවා. පසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් ව්‍යාපාලන ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් රජයේ විමර්ශන නිසි ලෙස පවත්වා නීතිය ක්‍රියාත්මක කර ඇති බව සිංහලයේ ජාතික සංවිධානය පවසනවා. යහපාලන ආණ්ඩුවට සාපේක්ෂව මේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වගේම තමයි හිජාස් හිස්බුල්ලට නඩු පවරලා තියෙනවා. ඒ වගේම අසාස්සාලි වැනි අන්තවාදී චරිත මේ වෙනුවට අත්තරංගුට අරගෙන මාස ගණනාවක් රඳවාගෙන තියෙනවා. එනිසා අපිට බැලු බැල්මට කෙනෙකුට නීතිය ක්‍රියාත්මක නොකරනවා යයි කියන්න පුළුවන්කමක් නැහැ. මේක දේශපාලන පාපන්දුවක් බවට පත් කරාම හරිම ලේසි විපක්ෂ කණ්ඩායම් වලට මේක රට අරාජික කිරීම වෙනුවෙන් අරගෙන යන්න. මේ අගමැතිතුමා වතිකානුවට යනවා කිව්ව ගමන්ම කකුල් යවුලන ගන්නවා. ඒක නිසා අපි කාදිනතුමාට කියනවා එක්ක ඔබ වහන්සේ කාගේ හරි ඇජෙන්ඩා එකකට තමයි මේ වෙද්දි වැඩ කරන්නේ. මොකද බොහොම පැහැදිලිව පේනවා මේ වෙද්දි ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. එතකොට මේ පරීක්ෂණවල ප්‍රතිඵල දිගින් දිගටම එළිදරව් වෙනවා. ඒක නිසා අපි කියනවා කාදිනතුමාට මේ ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. එහෙම නැතුව මේ තැන් තැන් වල වෙන පිටකෙවල් වලට ගිහිල්ලා අපේ ප්‍රශ්න කියලා මේ තියෙන ප්‍රශ්න මතුවට මේ රටට අලුත් ප්‍රශ්න අරගෙන එන්න එපා. කාදිනතුමා ඉතා කාරුණිකව මතක් කරනවා හාමුදුරන් වහන්සේලා වශයෙන් තව ටිකක් ඉවසලා රජයට අවස්ථාව දෙන්න. මේ ප්‍රශ්නය හරියටම වැරදිකරුවෝ ඒ ප්‍රශ්නයට අදාළ පුද්ගලයන් නීතිය මගින් දඬුවම් ලබා දීම දෙනති. මේ රටේ රාජ්‍ය නායකයන්ට විදේශ සංචාර කරන්න, රාජතාන්ත්‍රික ගනුදෙනු කරන්න, සමුළු වලට සම්බන්ධ වෙන්න අවසර ගන්න ඕනද? මේ ප්‍රශ්නය වෙනත් දිසානතියකට අරගෙන යන්නේ උත්සාහයක් කාදිනවරයා තුල තිබෙනවා. අගමැතිවරයාත් විදේශ කටයුතු ඇමතිවරයාත් පරීක්ෂණ කටයුතු යටගැසීමේ අරමුණින් බොරු කීම සඳහා ඉතාලියට වතිකානයටත් යනවායි කියලා කාදිනවරයා කොහොමද දන්නේ? අනවශ්‍ය ප්‍රශ්න රට තුළ නිර්මාණය කරමින් පවතිනවා කාදිනවරයා. අපි කියනවා එම අනවශ්‍ය ප්‍රශ්න වහම නතර කරන්න ඕන.
සඟවා තිබූ සීනි තොග සහ සහල් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ මෙහෙයුම් කැනැත්තේ සඳහා අවශ්‍ය ගැසට් නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් උත් විවිධ අදහස් පළ වෙනවා. පරිභෝගික අධිකාරිය මුද්‍රා තැබූ සීනි කබඩාවකින් සීනි තොගයක් සමග සඟවා තිබූ පොහොර තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වුණා. රුපියල් මිලියන 530ක් වටිනා සීනි තොගයක් සමග ලොරි රථයක් අත්අඩංගුවටගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. කඩවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මර්ධන් කඩවල ප්‍රදේශයේ කබඩාවක සඟවා තිබූ 2 කිලෝග්‍රෑම් ලක්ෂ 2ක පමණ ප්‍රමාණයක් සහල් බවට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව පොලිස් ආරක්ෂාව යටතේ වීතොගේ වී අලිවි මණ්ඩලයේ කබඩාව වෙත මුදා හැරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. සෙනෙහස සහල් වැටලීම් සම්බන්ධිනුත් ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීම පිළිබඳවත් විවිධ අදහස් පළ කෙරෙනවා. මේ දවස්වල නාට්‍යනේ වැඩිපුර ටීවී වලත් තියෙන, ඒ වගේම නාට්‍යයක් තමයි මේ අයත් කරන්නේ. හාල් ප්‍රශ්න ගත්තොත් ඉතින් හාල් ප්‍රශ්නේ මේ වැටලීම් කරන දෙයක් නැහැ. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නේ හාල් ප්‍රශ්න. අපි තාම තදින් අවධාරණය කරනවා මේ විදිහට මේ හාල් මෝල් වැටලීම තව තවත් කරන්න. වී මෝල් හිමියන් ඇති කළ තියෙන ඒකාධිකාරය කඩන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යටතේ වැඩ කරන්න දෙන්නේ නැත්තම් ජනාධිපතිතුමාට තියෙන්නේ වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. හේතුව මේක කොයි දෙයකලත් වැරදි. එහෙම තැනකට රට යපත් වෙන්න හොඳ නැහැ. පනතකින් මේක කරන්න බැහැ කියන එක තමයි අපේ මතය. ඒ නිසා තමයි අද බාණ්ඩ හිගයක් වෙළඳ පොලේ ඇති වෙලා තියෙන්නේ. මොකද වෙළඳ විකුණන්නේ නැහනේ දඩ කණ්ඩ. ඉල්ලුම සැපෙවීම බොහොම සරල න්‍යායක්. ඒ න්‍යාය අනුව වෙළඳ පොල හසුරවන්න රජය මැදිහත් වෙනවා මිසක් මේ අනවශ්‍ය නීති රීති දාලා මේක කරන්න බෑ. ඒ හදිසි නීතිය සම්මත කරගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන්. දැන් යම් විදියකට ජනතාව බඩගින්නේ මරන්න හදනවා නම් ජනතාව ආර්ථික වශයෙන් ඉතාම පල්ලෙහාට වටනවා නම් ජනතාවට ගන්න තියෙන බහණ්ඩ එකට එකක් ගෙවන්න තියෙනවා නම් ඒක මේ රටේ මිනිස්සුන්ව ජීවත් කරන්න නෙවෙයි ඒ ඒ ඒ සලසුම් කරන්නේ. ඒ නිසා තමයි පැහැදිලි ලෙසම අපි හදිසි නීතිය පනවල මේ රටේ මිනිසුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බහණ්ඩ Tamanට ඒ රජය නියමිත කරන මිලට ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කළේ. ඔබට සුබ රාත්‍රියක්.